අයිබුවන්දුවේ පුතේ අද උගල්ලන්ට ගෙනාව මලක් පෙන්නන්න. බලන්න ලස්සනයිද කියලා. හරිද? දැන් මේ වටේ තියෙන පෙතිවලට අපි කියනවා පුතේ දලපත්‍ර කියලා. මේ දලපත්‍ර. දලපත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක් නැත්තම් කිහිපයක් එකතු වෙලා හදනවා පුතේ මුකුටය කියන ව්‍යුහය. මේ දලපත්‍ර වටේට එකතු වෙලා හදනවා මුකුටය. එතකොට මේ යට තියෙන පත්‍රවලට අපි කියනවා පුතේ මණිපත්‍ර කියලා. මණිපත්‍රත් ආයේ වලයාකාරව සකස් වෙලා හදන ව්‍යුහයට අපි කියනවා මණිය කියලා. හරිද? මණිය කියලා. ඕකේ. පුතේ අද ඉගෙන ගන්න යන්නේ පුෂ්පයක කොටස්. හරිද? මේ අගිස්සට අපි කියනවා පුතේ පුෂ්ප වෘන්තය කියලා. පුෂ්ප වෘන්තය. පුෂ්ප වෘන්තයට ටිකක් උඩට කරලා පිහිටනවා පුතේ පුෂ්ප ග්‍රාහකය. පුෂ්ප ග්‍රාහකය වටේට වලයාකාරව සකස් වෙනා පුතේ මණිපත්‍ර. එතකොට මණිපත්‍ර කිහිපයක් සකස් වෙනවා වලයාකාරව පුෂ්ප ග්‍රාහකය වටේ. අපටි කාලයේ පුෂ්පයට ආරක්ෂාව සපයනවා. එතකොට මේ වටේ පුෂ්පයක වටේ තියෙන පෙතිවලට නැත්නම් අපි ලස්සනට කිව්වොත් දලපත්‍ර. දලපත්‍රත් පුතේ පුෂ්ප ග්‍රාහකය වටේට වලයාකාරව සකස් වෙනවා. එතකොට එකකට වැඩි සංඛ්‍යාවක් වලයාකාරව සකස් වෙලා පුතේ පුෂ්පයට ආකර්ෂණයක් දෙනවා. ආකර්ෂණය නිසා පුතේ කෘමීන් නැත්නම් බඹරා මල වෙත පියාඹගෙන යනවා. අර කිරණසේ හිරුගේ කියලා බඹර හොයාගෙන යන මල. ඉතින් මේ මල හොයාගෙන යන්නේ පුතේ පුෂ්පයට අලංකාරයක් එක් කරන ඒ ආකර්ෂණය නිසා බඹර මල හොයාගෙන යනවා. හරිද? මෙන්න මෙතනට කියන පුතේ අපි පරාග දානිය කියලා. එතකොට පරාග දානියයි සූත්‍රිකාවයි එකතු වෙලා හදනවා පුතේ පූමාංගය. නැත්තම් අපි කියනවා රේනුව කියලා. එතකොට මේ පරාග දානිය ඇතුලේ තමයි පුතේ පුරුෂ ප්‍රජනක සෛල තියෙන්නේ. මොනවද අපි පුරුෂ ප්‍රජනක සෛල වලට කියන්නේ? පුෂ්පයක පරාග කියලා. එතකොට පරාග පිහිටනවා පරාග දානිය ඇතුලේ. දැන් සූත්‍රිකාවයි පරාග දානියයි එකතු කරලා හදනවා පුතේ පුරුෂ ප්‍රජනක ව්‍යුහය. එතකොට මේ පූමාංගය කියන්නේ පුතේ පුරුෂ පුෂ්පයක පුරුෂ ප්‍රජනක ව්‍යුහය. හරිද? එතකොට කලංකයයි කීලයයි ඩිම්බකෝෂයයි එකතු වෙලා හදන ස්ත්‍රී ප්‍රජනක ව්‍යුහය. ස්ත්‍රී ප්‍රජනක ව්‍යුහය. එතකොට ඩිම්බකෝෂය ඇතුලේ පිහිටනවා ඩිම්බ. මේ ඩිම්බ තමයි පුතේ අපි කියන්නේ ස්ත්‍රී ප්‍රජනක සෛල කියලා. හරිද? මෙන්න මෙච්චර තමයි පුතේ පුෂ්පයක කොටස් යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා, සරලද කියලා. ඉතින් වැදගත් කාරණය තමයි මේක ඔළුවේ නැත්තම් ඔයාගේ මනසේ ධාරණය කරගන්න. ධාරණය කරගන්න නම් පුතේ මේ සම්බන්ධව නැවත නැවත මතක් කර ගැනීම අවශ්‍යයි. අපි යලිත් වරක් මෙවැනි වීඩියෝ පටයකින් හම්බ වෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න. දුවේ පුතේ ආයිබෝවත්.